දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල් සෞඛ්‍ය පද්ධතිය අඩාල වෙමින් තිබෙනවා. මේ පවතින තත්ත්වයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතාවයක් පැවැත්තුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී රජයේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද වෙන විට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟය ඇති වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ. ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍ය වරුන්ද අද රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. තම රෝහල දැඩි ඖෂධ හිඟයකට මුහුණ දී ඇති බවයි ත්‍රිකුණාමල මහරෝහලේ වෛද්‍ය වරුන් පවසන්නේ. දෙහිඅත්ත කණ්ඩියේ මූලික රෝහලේ වෛද්‍ය වරුන්ද අද උද්ඝෝෂණයක නිරත වුණා. දැන් අන්තිමට වෛද්‍යවරුන්ට රෝගීන්ට කියන්න සිදු ඇත්තේ ලෙඩ හදාගන්න එපා කියලයි. රෝහලට ආවට බෙහෙත් නැති බවයි මේ වෛද්‍යවරුන් පවසන්නේ. රෝහල 75% රෝගී සත්කාර සේවාවන් නතර කරන සිදුවලා තියෙන සම්පත්තල හිගයක් ඉඳලා අතර අපි ජනතාවට මේ වෙලාවේ දෙන පණිවිඩය තමයි මේ ලෑවරුන් තරම් තමන්ට රෝගලින් වැළකී සිටින්න කියන පණිවිඩය තමයි දෙන්න කියන මොකද රෝහලට ආවට අපිට කරන්න දෙයක් නැහැ. ගාල්ල කරාපිටියේ රෝහලේ ඖෂධ හිඟයට පිළියම් මිලා එහි වෛද්‍යවරුනුත් අද උද්ඝෝෂණයක නිරත වුණා. ගම්පොළ වෛද්‍යවරුනුත් අද මහපාරට ආවා. තඹුත්තේගමත් අද විරෝධතාවයක් පැවැත්ුණා. විශේෂයෙන්ම රාජ්‍යංශයත් පෞද්ගලිකාංශයත් අර්ධ රාජ්‍යංශයත් මේ මාසේ සිකුරාදා 8 වෙනිදා සංකේත වර්ධන ක්‍රියාමාර්ගය යත් කරන්නට තීරණය කළා තියෙනවා. එය මහජන අරගලයට වෘත්තීය සමිති විදිහට දෙන සහයෝගයක් විදිහට මේක මහජනතාවගේ ඉල්ලීමක්. අපි මේ සහයෝගය දෙන්නේ මහජනතාවගේ ඉල්ලීමට. රෝහල් පද්ධතිය උග්‍ර ලෙස කඩාවැටෙන්න ආසන්නයි. සියලුම ඖෂධ උග්‍ර හිඟයකට මූර පාලා තියෙනවා. සියලුම සැත්කම් තව දවස් 2-3කින් නවත්තන්න සිද්ධ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.